ස්වාමින්වහන්ස සුබදිශාව කියන කාරණයත් අලුත් අවුරුද්දත් එක්ක බැඳී පවතින දෙයක්. සිද්ධාර්ථ කුමරුවන් බුද්ධත්වයේ ලබා ගන්න පිණිස ජයශ්‍රී මහ බෝධියට පිටදී වැඩහුන්නේ නැගෙනහිර දිශාව බලාගෙන නේද ස්වාමින්වහන්ස? මෙහෙමයි නෝනා, එතන දිශාව බලන්න ඇති. නමුත් එතනදී උන්වහන්සේ දිශාව බලන්නේ නෝනා, උන්වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා නැහැ. සම්මා සම්බුද්ධ ඥානයට පත් වෙලත් නැහැ. අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. එතකොට මේ බෝධිසත්වය හැටියට ඉන්න වෙලාවේ එදා දිශා වන්දනාව කියන දේ ඒ සමාජය තුල මුල් ගොහගෙන තිබ්බ දෙයක්. ඒ සමාජ මුල් බැස ගැනීම වලට අදාළව උන්වහන්සේ බෝධිසත්වරයෙක් හැටියට දිශාව බලලා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ වාඩි වෙන්නේ නැති. නමුත් එතනදී නෝනා බුදුරජාණන් වහන්සේ කියන වචනේ අපිට පාවිච්චි කරන්න බැහැ. මොකද උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට තබා අවම වශයෙන් සෝවාන් ඵලයට ඒ වෙලාවට පත් වෙලා නැහැ. ඒ නිසා වර්තමානයේ යම් යම් නැගැසිරිත් අනුගමනය කරද්දී නෝනා දිශාව කියන කාරණේ ප්‍රශ්නයක් කරගන්න එපායි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. නමුත් ඔබලාගේ හිතවල ගැටෙන ස්වභාවයන් තියෙනවා නම් ඒව කළාට කමක් නැහැ. නමුත් ගැටෙන ස්වභාවයක් නැත්නම් දිශාව කියන කාරණේ මන් නම් එච්චර වැදගත් කොට තකන්නේ නැහැ. නමුත් අර වෙලාව කියන කාරණේ ඒවා සම්ප්‍රදායක් හැටියට අපි රැකගෙන ආපු නිසා මේ සිංහල බෞද්ධකම තව දවසක් හෝ වැඩිපුර රැකෙන්න ඒවා සුරකින්න කියන කාරණේ භික්ෂුවක් හැටියට මම නම් කියන්නේ එතන ඉඳන් තමයි. ඒතකොට දැන් ඔතනින් ඉවරලා ගනුදෙනු කළ ඔක්කොම ඉවරලා අවසානයේ අවුරුදු කාරණ ඉවර වෙන්නේ කොතනින්ද? අර නැකතට ස්නානය කිරීමෙන් නේද? නොනගතෙන් පටන් ගත්ත ධර්මානුකූල ජීවිතය ගත කරන්න, ඊට පස්සේ අප්‍රමාදී භාවය ඇති කරන්න අවුරුද්ද නියමිත වේලාවට අපි අවුරුද්ද සැමරුවා. ඊට පස්සේ ආහාර රටාවේ තියෙන ප්‍රමාද භාවය ඇති කරගන්න ආහාරයේ තියෙන වටිනාකම දැනුවත් කරන්න එතන ආහාර නියමිත වේලාවට ගත්තා. ආර්ථිකයේ තියෙන වටිනාකම දැකලා ශාසනය රැකෙන්න තමන් රැකෙන්න ගනුදෙනුව කියන කාරණය ගත්තා. ඊට පස්සේ නෝනා ස්නානය කියන කාරණය තුල අපි දකින්නේ මොකද්ද? නිරෝගී භාවය. ඉතින් ඒ නිසා මේ සියල්ල තිබ්බත් නිරෝගී භාවය අපිට නැත්තම් මේ සියල්ලෙම රැකීමක් නැහැ. එතන එතනෙනුත් නෝනා අපිට දෙන පණිවිඩය තමයි මේ ලැබුවා වූ 365 දවස් සාර්ථක කරන්න නම් නිරෝගී භාවය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවායි කියන පණිවිඩය තමයි නෝනා එතනෙනුත් අපි ගන්න තියෙන්නේ. ගරු ස්වාමින්වහන්ස, සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර තුල ආහාර අනුභවයට පෙර යම් කාල සීමාවක් තුල නිර්ආහාරව සිටීම තුලින් අපේ යම් සීලයක් ශක්තිමත් වෙනවා නේද ස්වාමින්වහන්ස? මෙහෙම එතනදී අපි නිර්ආහාරව ඉන්නවා කියන කාරණේදී ධර්මානුකූලව මතු කරගන්න පුළුවන්කම් තියෙන්නේ නෝනා දානේ ශක්තිමත් භාවය ඇති කර ගැනීම. මොකද අපි නිර්ආහාරව හිටියොත් තමයි අනුන්ගේ කුසගින්න දැනෙන්නේ. අපි නිර්ආහාරව ඉන්න කෙනෙක් නෙමෙයි නම් අපිට කවදාකවත් අනුන්ගේ කුසගින්න දැනෙන්නේ නැහැ. එතනදී මේ නිර්ආහාරව ඉඳීම තුලින් අපි ගන්න තියෙන අර්ථය තමයි ඒ නිර්ආහාර භාවය තුල අනුන්ගේ කුසගින්නේ ස්වභාවය Taman දැනගෙන ඒ අවුරුද්ද දානමය චිත්තයන් තුලින් අංග සම්පූර්ණ කරගන්න. තේන්නා? දානය තුල අපි ශක්තිමත් භාවයට පත් වෙනවා. ඉතින් දානය තුල ශක්තිමත් වෙන්න අපිට එක හොඳ ප්‍රවේශයක් වෙනවා. මොකද අපි කුසගින්නේ කියන කාරණේ දැන් හඳුනනවා.